රට තරුණ අරගල දෙකකට මුහුණ දුුණා. ඒ එක්දහස් නවසේ හැත්ත එකේ සහ එක්දස් නවසි අසු අට අසු නවේදී. මේ අරගල දෙකේදිම අපේ රටට තරුණ ජීවිත දහස් ගණනක් අහිමිබුණා. අද මේ ගාල මෝදරට රැස්වෙලායින්නෙත් වැඩි හරියක් තරුණ තරුණයන් වැඩි හිටියන උත්තින්නවා නමුත් මේ තරුණ තරුණයන් ආරම්භ කර ඇත්තේ අපේ රටේ තුන්වන අර්ගලය බවයි අපේ විශ්වාසය. ගාල මෝදර දැන් උත්කෝෂණ පිටියක්. අදට දින අටයි. මේ උද්ෝෂණ රටේ තනින් තැනඇතිවූ ජනතා වේදනාවන්ගේ කූට ප්‍රාප්තියයි. මේ නිරායුද තරුණ ජාවය මර්තනය කරන්නද අද අරගල භූමයා අසලට ට්‍රක් රත පැමිණැතිබුණේ. මේ අතර නීතිීඥ සංගමයද මෙම පොලිස් ට්‍රක් රථ ගාලු මුූදුරපෙත ගෙනයාම තරයේ හෙලා දැකතිබෙනවා. සාමකාමී විරෝධතා කඩාකපපා කිරීමට තරන ඕනෑම් උත්සායක් ප්‍රජාතන්ත්‍රවාදය ආර්ථිකය සේම නීතියේ ආධිපත්තයට ද දරුණු ප්‍රතිවිපාක ඇතිකරෙන ඇැයි, ශ්‍රිලංකා නීතිීකඥ සංග මේ සභහපති ජනාතිපති නීතිඥ සාලිය පිරිස් මහතා පවසනවා. මේ අතර ෆිල් මාශල් සරත් ෆොන්සේ කමහතා මුහුණු පොතේ විශේෂ සටහනක් තබාතිබෙනවා. එමගින් ෆිල් මාශල් සරත් ෆොන්සේක මහතා පෙන්වා දෙන්නේ දූෂිත පාලකින් ලබා දෙෙන නීති්‍යානු කුලෙන් නැති නියෝක ෆිලිපදින්න එපා කියලා. ගාලු මෝදුර අරගලයට අද ෘතිය සමිති සහයද ලැබුණා. ජී වතන ජනතාව වශයෙන් අපේ පාසක පහරය අදැකීම හොද මදක ජනතාව ඇත්තට මේ මිනිස්තුන්ගේ ේකන්දල සසාපේ රාජ ක්ෂ රම වදි. ඩ යාන්ඩලුව ජනතාව පිලවට පත්ගලපු ල්වා. න් ගත්තා ොලාට රිියි අපිට අපේ ගටයි දීලා යන බාගත්තානයකට කියයාට කමන්න ඔබතුමාටක අපිගේ සිංල ඔබතුවාට ේෙන හරි බොතුම සිල්ල පය ගනන්න මච මසු යක ඔබතුමට අඩගේ කිය දතුවාට ක ර ෙ ොත් බත් ල යද නත් තන්නේ මුහ ලොක්ුගේම හන්න හදර ොනාරම ලමංග පොළොමවඩ එකට යති මුන්ට කොලේ ඇදිලා දෙඩෙ පත් මේසක්න දිනක මාත් මේ ලමයිත් සමගම ඉන්නවා. ස්සල්ලමව පන්නමු. ඊට පත්්‍යැිම ටහදමු. ගල්ල බස්නවතුන් පල දිරි පිටත් නොවති. අරගලයක් ආරම්භ කරතිමෙනවා. එය නම් කර ඇත්තේ ගෝටා ගෝගම ගාල්ල ශාකාව ලෙසයි. දෙනපතා අලු ත්ේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක ලික් කර සත TV තබ්ස්කරබ් කරන්න. සිදියෝගන මලල්ල දැනගන්න මෙම සීනෝතෙක් කරන්න. .